ದೆನ್ ದೇಶೀಯ ಪುವಾತ್ ಪಾರ್ಲಿಮೆಂಟು ಮಂತ್ರಿವರುಗೆ ವೆಟೊ ವೆಡಿ ಕಿರಿಮೆ ಯೋಜನಾವ ಕ್ರಿಯಾತ್ಮಕ ಕಿರೀಮಟ ತಮ ಕಿಸಿ ಲೆಸಕಿನ್ವಾತ್ ಇಡ ಲಬಾ ನೋದಿನ ಪವ ಜನಾಧಿಪತಿ ಮೈತ್ರಿಪಾಲ ಸಿರಿಸೇನ ಮಹತಾ ಪವಸನಪಾ ಜನಾಧಿಪತಿವರ ಮೆಮ ಅದಹಸ್ ಪಲಕಲೇ ಅದ ಕೊಳಡ್ ನರುವೆ ಪವತಿ ಉತ್ಸವೇಕಟ ಸಹಪಾಕಿ ವಿಮಿ ಪಿಬಿದೆಮು ಪೊಲೊನ್ನರುವ ದಿಶ್ರಿಕ್ ಸಂವರ್ಧನ ವ್ಯಾಪೃತಿಯ ಸಮಗಾಮೀವ ಪೊಲೊನ್ನರುವ ರೋಹಲ್ ಮನ್ಸಂದಿ ಎದಿಕಲ ನವ ವೆಲಂದ ಸಂಕೀರ್ಣೆ ಜನತಾ ಇದಿರಿಪತ್ ಕಿರೀಮ ಅದ ಸಿದು ಕೆರುಣಾ ಎ ಸಂದಹಾ ವ್ಯಾಕರತಿ ಮುದಲ ರುಪಿಯಲ್ ಮಿಲಿಯನ್ 64 ಕ್ ಮತ್ತಿಯಾಮತುರುಂಗೇ ಪಡಿ ವೆಡಿ ಕರನವಾಯಿ ಕೇಳ ಪತ್ರವಲೈ ರೂಪವಾಹಿನಿ ಗುವನ್ ನುದಿಲಿ ಯನ ಪಕ್ಷ ನಾಯಕ ಒಕ್ಕೋಮ ಏಕಟ ಏಕತು ವೆಲಾ ತೀಂದುವಕ್ ಗತ್ತಾ ಪಡಿ ವೆಡಿ ಕರನ್ನ ಕೇಳ ಸತ್ತ ಪಹಕ್ ವೆಡಿ ಕರನ್ನ ದಿನ್ನೆ ಮಂ ಸತ್ತ ಪಹಕ್ ವೆಡಿ ಕರನ್ನ ದಿನ್ನೆ තීන්දුව ඕන තැනක අරගෙන කැබිනට් මණ්ඩලයට එන්න. කැබිනට් මණ්ඩලේ ඔය ඔය වැටුප සම්මත කරන්න මම දෙන්නේ නැහැ. මැති අමතුරුන්ගේ වැටුප වැඩි කරන කාලයක් නෙවෙයි. 2015 ඉඳලා මේ අවුරුදු 3මාරටම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප වැඩි කළා, දීමනා වැඩි කළා, රැස්වීම දිනකට වාඩි වෙන ලැබෙන ගාණ වැඩි කෙරුවා. දැන් ජනාධිපතිට මට හම්බෙන්නේ මාසයකට 100ක් හම්බෙයි කියලාද හිතන්න. කියන්න බලන්න 95000යි මට හම්බෙන්නේ. වෙන දීමනා මොනක්වත් නැහැ 95000යි. පොළොන්නරුව රෝහල් මන්සන්දිය හා බැඳුණු සිය දේශපාලන අතීතය ජනාධිපතිවරයා අද සිහිපත් කළේ මෙලෙසින් ඒ කාලේ අපේ විපක්ෂයේ නායකයෝ අපේ පක්ෂවල කිව්වා මැතිනිගේ ප්‍රජාහිතය අහෝසි කරුවොත් අපි මෙහෙමයි කරන්න කියලා කරනේවල් හුඟක් කිව්වා ඒ වුණාට ප්‍රජාහිතය අහෝසි කරන දවසේ ඒ කියපු නායකයෝ එකෙක්වත් ගෙවල් වලින් එළියට බැස්සේ නැහැ අපි බැස්සා මේ රෝහල හන්දියේ උපවාසයේ පැයක් කරලා ඉවරලා නැගිට්ටාම ඊට පස්සේ අපි කට්ටියම ගිහින් අර හන්දියේ එතන අර සේවාමුක්ත බට ජනපදය නාම් පූර්වේ මම ඕක උඩ නැගලා තමයි කතාවක් පැවැත්තුවා. ඉතින් පොලිසියට වෙමුනේ මම තමයි නායකයා කියලා. පොලිසිය රාලහම කෙනෙක් ආව මං ගාවට මට දුන්න කනට එකක් දීලා නැගපන් කිව්වා ජිප් එකට. මම නගිනවා දැන්නේ නැහැ. නිකාම්ම නැග්ගුණා මාව ජිප් එකට. දාලා ඉතින් පොලිසිය අපිව ගෙනෙහිලා අනුරාධපුරේ හිරේදෙට්ට ගෙනිච්චා. තවත් තිබුණා බණ්ඩාරනායක මැතිනි දවසක් ආවා එන්න රැස්වීමකට පොළොන්නරුවේ. කොටි දාලා ඉවරේලා රෑ 10ට විතර ගෙදර ගියා. විශ්පිතාන හන්දිය මේ පැත්තෙන් මට හිතවත් කෙනෙක් ටෙලිෆෝන් කරලා කිව්වා මෛත්‍රී මහත්තයා පොලිසිය ඇවිල්ලා ඔක්කොම නිල් පාට කොඩි ගලවලා තැන් තැන් වල තියලා ගිනි තියනවායි කිව්වා. මම ඉතින් අයියෙන් සද්දයක් දාලා කෑ ගහලා කොඩි කපලා ගිනි තියනවනම් මටත් ගිනි තියපියව් කියලා මම ඒ පොලිස් ට්‍රක් එකට බෙල්ල දීලා පුදිය ගත්තා. රෑ 12ට කිට්ටුයි. ඒ මන් දන්නවා මම මන්ත්‍රීවරයානේ මගේ බෙල්ල උඩ යවන එකත් ලේසි නෑ කියලා මම දන්නවා. ඒකනේ මම පුදියන්නේ. ඉතින් මේගොල්ල ඔක්කොම ට්‍රක් එකට අත තියලා නියුට්‍රල් කරලා ට්‍රක් එක තල්ලු කරුවා අපි ඉස්සරහට. මම මේ කියන්නේ අපි ඒ කාලේ සටන් කරපු හැටි. අද නිකන් මේ මාධ්‍ය ඉස්සරහා මේසියක් පුටුවක් තියලා මාධ්‍යෙට එන්න කියලා මහා ලොක්ක වගේ කතා කරනවා. එහෙම තමයි අද ඉන්න දේශපාලන වීරයෝ. ඔය අලුත් පරපුර. ඒ අපේ සටන් පුරුදුත් නැහැ, දැකලත් නැහැ, කරලත් නැහැ, කරන්නෙත් නැහැ.